කාල සීමාව අවුරුදු 6ක් තිබ්බ එක අවුරුදු 5ක් ව අඩු කරා. ඉතින් ඒ වගේම තමයි 19 වන ආණ්ඩු ක්‍රියාසාව තුළ අපි ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කරලා තියෙනවා. රටේ ජනතාවට අපි පැහැදිලිවම කියනවා අපි 19 තියෙන වැරදි තියෙනවා නම් එහෙම නැත්නම් තාක්ෂණික වැරදි තියෙනවා නම් අපි ඒව හදාගෙන අපි එතනින් ඉස්සරහට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට යනවා මිසක් අපි එකෙන් ආපස්සට ඒකාධිපති තැනකට ගේනවා නම් අපි එතෙන්දී පැහැදිලිවම විපක්ෂයක් හැටියට අපේ විරෝධය පානවා විතරක් නෙමෙයි අපි ඒ සම්බන්ධයෙන් ඉස්සරහට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා රටේ ජනතාවත් එක්ක එකතු වෙලා කුරුණෑගල බොණකබා රාජසභා මණ්ඩපයේ විනාශ කිරීමේ සිද්ධියට වගකීතු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ගෝවිජන සම්මේලනයේ සභාපති නාමල් කනුරත්න මහතා විසින් ගොනු කරන ලද අභියාචන පෙත්සම ඊයේ දින සලකා බැලුණා අධිකරණයෙන් අපට කරුණු තවදුරටත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව සැප්තැම්බර් 30ට පෙර තිබෙන කරුණු තවත් ඉදිරිපත් කරන්නත් ඔබ නවින්දා නැවත මේ නඩු විභාගයේ ගැනීමටත් අද තීන්දුවක් දුන්නා. අපි එතනදී බලාපොරොත්තු වෙනවා. අපි ළඟ තවත් ගොඩක් තොරතුරු තියෙනවා, කරුණු තියෙනවා. ඒ සියලු දේවල් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ම දාපු පැමිණිලි හතරක් තියෙනවා. මා දාපු පැමිණිල්ලට අමතරව. එමනම් ඒකම ප්‍රමාණවත්. ඒ වගේම තමයි අගමැතිපත් කරපු කමිටු වාර්තාව යෝජනා අතර තිබෙනවා වහානිය කරපු පොජ්ජලියෝ වහාම අත්අඩංගුවට ගන්න නීති හමුවට ක්‍රියාත්මක කරන්න ඒ වගේම තමයි මේ හානියට අදාළ වන්දි එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඒ පාර්ශ්වයන්ගෙන් ලබා ගන්න කියන කාරණා දෙක පැහැදිලිවම සටහන් කරලා තිනවා ඒ නිසා ඒ ඉදිරිපත් කරපු කමිටු වාර්තාවට අනුව තමයි නිල වශයෙන් මේක රටට මුදා හරින්නේ එහෙමනම් ඒක මාධ්‍යවල ගියා ඒතකොට ඒකම ප්‍රමාණවත් මේ නගරාධිපති අත්අඩංගුවට ගන්න ඒ වගේම තමයි රුපියල් 25000ට වැඩි හානියක් කරොත් එම රාජ්‍ය දේපළකට ඇප නැහැ එමනම් පොදු දේපල පනතත් මේකේ උල්ලංඝනය කරලා තිබෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් එම නගර සභා පනත ඒකත් උල්ලංඝනය කරලා තියෙනවා. එමනම් පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය කරලා තියෙනවා. පොදු දේපල පනත උල්ලංඝනය කරලා තියෙනවා. නගර සභා පනත උල්ලංඝනය කරලා තියෙනවා. කිසිම කෙනෙකුගේ අවසරයක් නැතුව හිතුමතේ හිතුවක්කාර විදිහට මහරෑ මේ පුරාවස්තුව ඩෝසර කරලා කඩලා බිඳලා දාලා මේ අපරාධකරු අද වෙනකොටත් ඉතාමත්ම කිසි ගැටලුවක් නැතුව නිදැල්ලි ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට අපි බල කරලා කියන්නේ. ආණ්ඩුවට මේක වගකීමක් කරුණා කරලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් දාපු පැමිණිලි පදනම් කරගෙන වහාම මොහු අත්අඩංගුවට ගන්න කියලා නියෝගයක් නිකුත් කරන්න. එම පොතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.